同学们，大家好，欢迎你们来到 DP 教育平台，我是王老师。哎，那我呢？妈妈，卡林普隆杜纳瓦吉嘛，阿戴维林呐，我们罗伊斯拉哈特，阿鲁特嘛，阿鲁特帕德嘛，卡拉吉嘛。一定阿皮梅梅那个的，阿皮多罗斯尼帕德嘛，梅帕德马拉维多罗斯尼帕德嘛，阿瓦桑卡拉，帕胡吉耶 ，video 维。一定阿德妈妈来斯蒂维拉因呢，我们罗兰特，梅帕德马拉维，达哈图姆尼帕德嘛。විදියට අලුත් මලුත් පාඩමක් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් අපි එහෙනම් ඉස්සර වෙලාම ගිහිල්ලා බලමු මේ අලුත් පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. එහෙනම් හැමෝම ලෑස්ති වෙන්න මාත් එක්ක මේ අලුත් පාඩමේ එහෙම නැත්නම් අපේ 13 වෙනි පාඩමේ මාතෘකාව මොකක්ද කියලා බලන්න. අපි මාතෘකාව ඉස්සරලා කීප සැරයක් කියවලා පොඩ්ඩක් මේ මාතෘකාවේ අර්ථය මොකක්ද කියලා බලලා අපි බලමු මොන වගේ දෙයක්ද කතා කරන්න තියෙන්නේ කියන එක. හොඳයි. එහෙනම් හැමෝම එකතු වෙන්න මාත් එක්ක ටිකක් දිග මාතෘකාවක් අද මාතෘකාව වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුණියන් වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුණියන් ටිකක් දිග මාතෘකාව මාත් එක්ක කියවමු හැමෝම වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුණියන් වා රෙන්ෂලා ඊග පියෝලියන් ද ගුණියන් බලන්න වා රෙන්ෂලා我认识，我见你妈妈认识见那娃，前年我过了没有那个大单呢。我看到认识见那个铁路吗？认识见你 to know 单呢哇，汉都那干呢哇，汉都那那我见那大事，汉都那干。那这个的我认识了，妈妈汉都那嘎达，克里阿瓦格的皮皮帕森，勒帕德巴维特克拉玛，伊克阿尔泰，我讲偏那的，阿提塔卡勒蒂诺，伊克那个三，伊克克里阿瓦三普尔努巴瓦哈格，那这个的汉都那嘎达，巴瓦达帕蒂诺。我认识了一个，一个叫呢一个漂亮的姑娘，漂亮的姑娘，叫了叫呢，拉萨那个汉奴拉米克，比如那漂亮，叫了叫呢 ，beautiful， 拉萨那一个那个，漂亮，拉萨那，漂亮的姑娘，姑娘叫了叫呢，个汉奴拉米亚特，没塔鲁尼安特，他们姑娘叫了叫呢，啊，塔鲁那外甥呢，塔鲁尼安特，阿曼特内克兰那巴维特克兰那哇，姑娘。කියන වචනේ ගුණියන් එතකොට පියෞලියන් ද ගුණියන් ලස්සන ගැහණු ළමෙක් එතකොට බලන්න මේකේ අදහස තමයි මම එක ලස්සන ගැහණු ළමෙක්ව හඳුනාගත්තා මම එක ලස්සන ගැහණු ළමෙක්ව හඳුනාගත්තා ඒක තමයි මේකේ අදහස මේකේ මාතෘකාව එහෙනම් ඔන්න අලුත් මාතෘකාව ලස්සන ගැහණු ළමෙක් හඳුනාගෙන තියෙන එකක් ගැන තමයි කියන්නේ එතකොට මේ පාඩමේ ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මම එක පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්න. දැන් අපි මීට පෙර පාඩමේදී අපේ 12 වෙනි පාඩමේදී අපි ලෙඩ රෝග වගේ දේවල් ගැන නේද අපි අසනීප තත්වයකට පත් වුණාම අපි කොහොමද රෝහලකට ගිහිල්ලා බෙහෙත් ටිකක් අරගන්නේ වෛද්‍යවරයත් එක්ක කතා කරන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් වලදී අපිට අවශ්‍ය වෙන මූලික මට්ටමේ දේවල් ටිකක් අපි ඉගෙන ගත්තා. මේ පාඩමේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ අලුතෙන් නිවසක් වගේ දෙයක් මිලදී ගන්න යනකොට නะ නිවසක් මිලදී ගන්න යන්නේ යනකොට ඔයගොල්ලන්ට අන්න ඒ වගේ අවස්ථාවකදී දැන් අපි ගත්තොත් එහෙම දැන් නිවසක් මිලදී ගන්නව වෙන්න පුළුවන් නිවසක් කුලියට ගන්නව වෙන්න පුළුවන් මේ විදිහට නිවසක් කුලියට ගන්නවා කියමුකෝ එතකොට මේ නිවසක් කුලියට ගැනීමේදී ඔබ මොන වගේ දේවල් ගැනද දැනගෙන ඉන්න ඕන කතා කරද්දී ඔයගොල්ලන්ට චීන භාෂාවෙන් නම් මේ සංවාදය යන්නේ ඔයා මොන වගේ දේවල් ගැනද දැනගෙන ඉන්න ඕන ඒ දැනගෙන ඉන්න ඕන දේවල් ගොඩක් ප්‍රමාණයක් තියෙනවා නමුත් මෙතනදී ඔබට ඒ හා සම්බන්ධ මූලික මට්ටමේ දැනුමක් ලබා දීම තමයි මේ පාඩමේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් රෙන්ට් අවුට් කරන එක ගැන තමයි ඔයගොල්ලන්ට මේ පාඩම මුල්ලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හැමෝම එකතු වෙන්න මාත් එක්ක 13 වෙනි පාඩමේ දැන් අපි පළමු සංවාදයට තමයි ඉස්සෙල්ලම යන්න හදන්නේ. දැන් පළමු සංවාද කොටස ගැන කතා කරද්දී පළමු සංවාදයේ තියෙන අලුත් වචන පළමු සංවාද කොටසට අදාලා අලුත් වචන ඒ වගේම ව්‍යාකරණ රටා කීපයක් මම අද මේ එපිසෝඩ් එකෙන් ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් හැමෝම එකතු වෙන්න අපේ 13 වෙනි පාඩමේ මම නැත්තම් වාරෙන්ෂලීග පියෝලියන් ද ගුණියන් කියන මෙන්න මේ පාඩමේ පළමු සංවාද කොටසට අදාලා අලුත් වචන සහ ව්‍යාකරණ රටා කීපයක් සාකච්ඡා කරන්න. ඉතින් එහෙනම් අපි ඉස්සරහට යමු. හොඳයි. බලන්න මුලින්ම තියෙන වචන මාලාව පුරුදු විදියටම ශ්‍රංශ new words. ඉතින් හැම වචනයක්ම මාත් එක්ක ඔයගොල්ලෝ උච්චාරණය කරන්න ඕන
ඒ වගේම තමයි මේ වචන පාවිච්චි කරලා ඔබ මෙතෙක් ඉගෙනගත්ත සියලුම ව්‍යාකරණ රටාවලින් ඔබ වාක්‍ය හදන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මේ තියෙන සියලුම අලුත් වචන භාවිත කරලා ඔබ මෙතෙක් ඉගෙනගත්ත ව්‍යාකරණ රටා ඇතුළට මේවා පාවිච්චි කරලා ඔබ නිර්මාණශීලීව අලුත් වාක්‍ය නිර්මාණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒකට ඕන කරන ආරම්භය අරන් දෙන එක තමයි මම මෙතනදී කරන්නේ. එතකොට මේ ආරම්භය ගන්න තමයි මම උදාහරණයක් දෙකක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඔයගොල්ලෝ දැනට ඉගෙනගත්ත රටාවලින් ඔබට ඉතාම සරල වාක්‍ය ටිකක්කින් මම මේ වචනය භාවිත කරන විදිය පැහැදිලි කරන්නේ. ඉතින් එතනින් එහාට ඔබ මෙතෙක් ඉගෙනගත්ත ව්‍යාකරණ රටා භාවිත කරමින් ඔබ උත්සාහ කරන්න ඕන මේ වචන භාවිත කරලා ඒ ව්‍යාකරණ රටා භාවිත කරලා ලස්සන සෙන්ටෙන්සස් ලස්සන ව්‍යාකරණ නිවරදිව අලුත් අලුත් වාක්‍ය නිර්මාණය කරන්න. ඉතින් ඔන්නක තමයි අපින් සිදුවිය යුතු දේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පොතක් පෑනක් ළඟ තියාගෙන තමයි අනිවාර්යයෙන්ම මේ පාඩමට සමන් දෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? එහෙනම් ඔන්න බලන්න පළවෙනි වර්ඩ් එක තියෙනවා. පළවෙනි ඉෂන්ස් එක ගුණියන් ගුණියන්. ඔන්න දැන් පාඩමේ මාතෘකාවෙත් අපිට මුණ ගැහුණා මේ ගුණියන් කියන වර්ඩ් එක නේද? පාඩමේ මාතෘකාවෙදිත් අපිට මුණ ගැහුණා ගුණියන් කියන වර්ඩ් එක. ගුණියන් 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 කියලා කියන්නේ ගැහණු ළමයා කියන අදහස. ගර්ල් කියන එක ගැහණු ළමයා. මේ ගුණියන් කියන වර්ඩ් එක පාවිච්චි කරන්නේ තරුණ වයසේ ඉන්න ගැහණු ළමයින්ට. තරුණ වයසේ ඉන්න ගැහණු ළමයින්ට තමයි ගුණියන් කියලා ආමන්ත්‍රණය කරන්නේ. ගුණියන් කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට බලන්න ගුණියන් බලන්න පළවෙනි එක්සැම්පල් එක පළවෙනි උදාහරණය තියෙනවා. ලීරු ලීරු කියන්නේ එක්සැම්පල් කියන එක තමයි. ලීරු ලීරු ඩ්‍රග සියවුගුණියන් ශෂේ සියවුගුණියන් මේ පොඩි ගෑණු ළමයා කවුද? සියවුගුණියන් ඒක ඇවිල්ලා ටිකක් අර මේක මේ ගැහණු ළමයින්ටනේ කොහොමද පාවිච්චි කරන්නේ. හැබැයි චීන අය සාමාන්‍ය මේ පද භාවිතයේදී තියෙනවා සියවුගුණියන් තාගුණියන් එහෙම භාවිත කරනවා. ඒතර සියවුගුණියන් කිව්වම අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තම මේකට තව වචන තියෙනවා. අපි ගුණියන් කියලා ගත්තම ඒ කියන්නේ එයාගේ අර තරුණ බව තව දවත් එයාත් ගොඩාක් තරුණ ගැහණු ළමෙක් ගොඩාක් තරුණ ගැහණු ළමෙක් කියන අදහස ගන්න ටිකක් සියවුගුණියන් කියලා භාවිත කරනවා. ඒකේ පොඩි අර අපි කියන්නේ හරිම පොඩි ස්වීට් ගතියක් එන්න ස්වීට් ගතියක් එන්න චීනයි සියව් කියන පදේ භාවිත කරනවා. ජග සියවුගුණියන් ජග සියවුගුණියන් නැතුව ඒ කියන්නේ ශරීර ප්‍රමාණයෙන් පුංචි ගැහණු ළමයා කියන අදහස ගන්න එහෙම නෙවෙයි ඒක භාවිත කරලා තියෙන්නේ. ඒක නිකන් ආමන්ත්‍රණයක් විදියට සියවුගුණියන් දැන් ඔය සමහර වෙලාවට කියන මේ සියවුපන්යෝ පොඩි ළමයින්ට යාළුවෙක් නම් ස්ත්‍රිය වයසින් අඩු යාළු වෙනා සියවුපන්යෝ කියලා භාවිත කරනවා. ඒ කියන්නේ පුංචි යාළුවා වගේ දැස. ඊට පස්සේ මේ මේ පුංචි ගැහණු ළමයා පුංචි ගැහණු ළමයා සියවුගුණියන්. එතකොට ඒකෙන් මේ මේ ලදරු වයසක වගේ ඉන්න පොඩි දරුවෙක් කියන අදහස නෙවෙයි ඉන්නේ තරුණියක් තමයි. හැබැයි එයා තර වයස තියෙන තරුණියක් නෙවෙයි. නිකන් අපි කියනවා මේ සෞනි ඇන්ඩ්‍රන්ලා කියලා. ඒ කියන්නේ නිකන් නව යෞවන වියේ ඉන්න කෙනෙක් වගේ. සෞනි ඇන්ඩ්‍රන් කියලා කියනවා. අන්න ඒ වගේ නව යෞවන වියේ ඉන්න මේ ගැහණු දරුවෙක් කියන අදහස තමයි මේ සියවුගුණියන් කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඩ්‍රග සියවුගුණියන් ශෂේ. මේ ගැහණු ළමයා කවුද? මේ ගැහණු දරුවා කවුද? ඩ්‍රග සියවුගුණියන් ශෂේ. ඔක ටිකක් අර මේ වයසින් මුහුකුරා ගිහිපු ගොඩාක් වැඩි මල් අය කියන භාවිත කරන එක තමයි මේ සියවුගුණියන් කියන එක. ටික වයසින් මුහුකුරා ගිහිපු ටික වයස අය කියන ඩ්‍රග සියවුගුණියන් ශෂේ. මේ ගැහණු ළමයා කවුද? මේ ගැහණු ළමයා කවුද? අන්න ඒ වගේ. ඩ්‍රග සියවුගුණියන් ශෂේ. මේ ගැහණු ළමයා කවුද? වොරෙන්ෂලා ඊග ගුණියන්. වොරෙන්ෂලා ඊග ගුණියන් මං අඳුනගත්තා ගැහණු ළමෙක්. වොරෙන්ෂලා ඊග ගුණියන් මම ඒක ගැහණු ළමෙක්ව අඳුනගත්තා. වොරෙන්ෂලා ඊග ගුණියන් මම ඒක ගැහණු ළමෙක්ව අඳුනගත්තා. කියන්නේ තරුණ වියේ පසු වෙන ගැහණු ළමෙක්ව අඳුනගත්තා කියන අදහස තමයි මේකෙන් දෙන්නේ. එතකොට පොඩි ළමෙක් නෙමෙයි පොඩි ළමෙක් නෙමෙයි තරුණ වියේ පසු වෙන ගැහණු ළමෙක්ව අඳුනගත්තා කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. වොරෙන්ෂලා ඊග ගුණියන්. ඊළඟට බලන්න දෙවෙනි වර්ඩ් එක තින්ෂුවා තින්ෂුවා තින්ෂුවා. බලන්න තින්ෂුවා කියලා කියන්නේ තින් කියලා කියන්නේ to listen ඇහෙනවා කියන තේරුම. ඇහෙනවා
কানাডা হ্যাঁ এই দেওয়াল তো থিং টু লিসন কে না দিয়ে শুয় শুয় কে লাগে আনে টু স্পিক কথা করে নেওয়া অ্যাহে নেওয়া এবাগে কথা করেন থিং শুয় থিং শুয় থিং শুয় থিং শুয় কে লাগে আনে মকাকদ কাউরু হারি কে নে কিয়েপু দেয়া কেহু না আপে জ্ঞানে মাট দেনগান্ন লেবু না মাট অ্যাহু না আরে কাউরু আপে জ্ঞানে দে মাট কিয়েনা অ্যাহু না ওয়া আদ এনাওয়া কিয়েলা মাট দেনগান্ন লেবু না ওয়া আদ এনাওয়া কিয়েলা অন্ন এ আদহাসিন তামাই থিং শুয় কিয়েন এক ভাবিত করা কেনা এতর মেগে তিয়েন আদহাস তামাই সিংহল ভাষাবেন গনিদ্দি মাট অ্যাহু না ඇහුන මොන හරි දෙයක් ඇහිලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කියනවා ඇහිලා තියෙනවා. ආ කියනවා ඇහිලා තියෙනවා කවුරු හරි කෙනෙක්. එහෙම නැත්තම් දැනගන්න ලැබුණා වගේ අදහසක් මේකෙන් ගන්නවා. තින්ෂුව අහන්න ලැබුණා දැනගන්න ලැබුණා නියවුටුටුංගු ඔයා චීනට යන්න ඕන කියලා. බලන්න මේක ක්‍රියාපදයක් තින්ෂුව ක්‍රියාපදයක්. බලන්න වා තින්ෂුව නිමින් තියන් යවුටුටුංගු වා ඔ තින්ෂුව නිමින් තියන් යවුටුටුංගු වා මට ඇහුණා ඔයා හෙට චීනට යනවා කියලා මට ඇහුණා ඔයා හෙට චීනට යනවා කියලා කවුරු හරි කියලා දිනවා ඔයා චීනට යනවා කියලා එතකොට මම එයාට ඒක කියනවා ඔ තින් ෂුවා හැබැයි කාගෙන්ද ඇහුණේ කියලා එහෙම කියන්නේ නැහැ කවුද ඒක කිව්වේ කියලා කියන්නේ ඔ තින් ෂුවා මට දැනගන්න ලැබුණා මට අහන්න ලැබුණා මට ඇහුණා ඒ වගේ දෙයක් ඔ තින් ෂුවා නිමින් තැයි අවුටු ටොංගුවා මට අහන්න ලැබුණා ඔයා හෙට චීනට යනවා කියලා. ඊළඟ උදාහරණය. තාවෙයි තින් ෂුවා නිරංජල ඊග ගුනියා. අන තාවෙයිට කතා කරමු. තාවෙයි තින් ෂුවා අහන්න ලැබුණා දැනගන්න ලැබුණා නිරංජල ඊග ගුනියා. ඔයා ගෑන් ළමයි කඳුනගත්ත කියලා. ආ තාවෙයිට කතා කරලා කියන තාවෙගේ යාළුවෙක්. තාවෙගේ පංගයෝ කෙනෙක් කියනවා. තාවෙයි තින් ෂුවා නිරංජල ඊග ගුනියා. අහන්න ලැබුණා ඔයා ගෑන් ළමෙක් අඳුන ගත්ත කියලා ඇත්තද ආ කියලා අහන්න පුළුවන් හරි ඊළඟට බලන්න ඔන්න තින් කියන වර්ඩ් එක තනියම භාවිත කරන්නත් පුළුවන් අපිට ෂුවෝ කියන එකත් තනියම භාවිත කරන්න පුළුවන් තින් කියන එකත් අපිට තනියම භාවිත කරන්න පුළුවන් තින් කියලා කියන්නේ ටු ලිසන් කියන තේරුම ටු ලිසන් ඒ කියන්නේ ඇහෙනවා ඇහුම්කන් දෙනවා කියන අදහස තින් ටු ලිසන් තිං එකත් ක්‍රියාපදයක් නේද? තිං ෂෝ කියන්නේ ක්‍රියාපදයක්, තිං කියන්නේ ක්‍රියාපදයක්, ෂෝ කියන්නේ ක්‍රියාපදයක්. එතකොට ක්‍රියාපදම මේක තිං ෂෝ කියන එක වෙනම ගත්තත් ක්‍රියාවක් නිකන් මට ඇහෙන්න මට දැනගන්න ලැබුණා, ඇහෙන්න ඇහුණා, මට ඇහෙන්න අහන්න ලැබුණා, අන්න ඒ වගේ දසක් තියෙන්නේ. එතකොට තිං කියන එකත් ක්‍රියාපදයක්, ෂෝ කියන්නේ ටු ස්පීක් කතා කරනවා, ඒකත් ක්‍රියාපදයක්. එතකොට බලන්න තිං ටු ලිසන් ඇහෙනවා ඇහුණා ඔය වගේ අදහස් තියෙනවා. වසි හුවන්තින් මම කැමති අහන්න වසි හුවන්තින් චොංගෝ ඉන්යුවේ. චොංගෝ ඉන්යුවේ කියලා කියන්නේ චීන මියුසික්. ඉන්යුවේ කියලා කියන්නේ මියුසික්. ඉන්යුවේ මියුසික් සංගීතය. වසි හුවන්තින් චොංගෝ ඉන්යුවේ. මම අහන්න කැමති චීන සංගීතය. මම අහන්න කැමති චීන සංගීතය. වොමන් ටාං 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 කියලා කියන්නේ නිතර නිතර කියන එක. වොමන් ටාං ටාං ඊචි ඉතිං ඉන්යුවේ. වොමන් ටාං ටාං ඊචි ඉතිං ඉන්යුවේ. වොමන් ටාං ටාං අපි නිතර නිතර තිං අහනවා මොනවාද? ඉන්යුවේ. ඊචි ඉතිං ඉන්යුවේ. ඊචි කියන්නේ එකට. එකට එකතු වෙලා කියන අදහස. වොමන් ටාං ටාං ඊචි ඉතිං ඉන්යුවේ. වොමන් ටාං ටාං ඊචි ඉතිං ඉන්යුවේ. අපි නිතර නිතර එකට මියුසික් අහනවා. හොඳයි. අපි බලමු එහෙනම් ඊළඟට මොනවද තියෙන්නේ? හතරවෙනි වර්ඩ් එක. ඔන්න තියෙනවා ත ත ත කියන පදය. බලන්න මේ ත කියලා කියන්නේ බලන්න ත කියන එකේ තියෙනවා to have to get කියන අදහස. මේක එන්නේ මෙන්න මෙහෙමයි. අපි ත කියන එක ක්‍රියාපදයක් විදිහට භාවිත කරාම අපිට ගන්න පුළුවන් ඔබට යම් කිසි දෙයක් ලැබෙනවා නම් මොන හරි දෙයක් ලැබෙනවා නම් හෝ ඔබ ලබා ගන්නවා නම් යම් කිසි දෙයක් ලැබෙනවා හෝ ලබා ගන්නවා කියන අර්ථයට
භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙඩ රෝග වගේ දේවල් වැළඳෙනවා කියන අර්ථය. ලෙඩ රෝග වගේ දේවල් ලෙඩ රෝග වගේ දේවල් අපි 12 වෙනි පාඩම කියන දත්ත ලෙඩ රෝග වගේ දේවල් වැළඳෙනවා කියන අර්ථය ගන්නත් අපිට ද කියන එක භාවිත කරන්න පුළුවන්. ලෙඩ රෝග වගේ දේවල් නම් වැළඳෙනවා, මොන හරි දෙයක් නම් ලැබෙනවා, ලැබුණා, ලබා ගත්තා කියන අදහස ගන්න පුළුවන්. හොඳයි, බලමු මේක ක්‍රියාපදයක්. බලන්න පළවෙනි උදාහරණය තේරුම් ගන්න. එතකොට මේ ද භාවිත කරන විදිය. වොතල ගන්මා මට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණා. තල වැළඳුණා, ගන්මා සෙම්ප්‍රතිශ්‍යාව. දැන් මෙතන මේ තල ගන්මාව කිව්වම අපි ඒක ගොඩක් වෙලාවට ඔල්රෙඩි හැපන්ඩ් අපි කියන දැනටමත් සිද්ධ වෙලා තියෙන දේවල් වලට තමයි භාවිත කරන්නේ. ඇයි? දැන් බලන්න මේ සෙම්ප්‍රතිශ්‍යාව කියන එක මට නිකන් සෙම්ප්‍රතිශ්‍යාව මේ වැළඳෙනවා. දැන් අපි වෙනකන් ඒක දන්නේ නැහැනේ මට වැළඳෙයිද නැද්ද කියන එක. මට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙයිද නැද්ද කියලා මං හැදෙනකන් දන්නේ නැහැ. එතකොට ඒක නිසා අපි හැදුනට පස්සේ තමයි දන්නේ ආන්න දැන් මට හෙම්බිරිසාව හැදිලා තියෙන සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිලා දී. අන්න ඒක නිසා තමයි වොතල ගන්මාව කියලා මෙතන අදහස් කරලා තියෙන වොතල ගන්මාව. ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ඔක දැක ගන්න ලැබෙනත් ඔහොම තමයි. වොතල මට ලැබුණා ටීමින්. ටී කියලා කියන්නේ වෙනි. ඊමින් කියලා කියන්නේ පළවෙනියා, පළවෙනි ප්ලේස් එක, ෆස්ට් ප්ලේස් කියන අදහස. ෆස්ට් ප්ලේස් පළමු ස්ථානය. තීමින් කියලා කියන්නේ පළවෙනි ස්ථානය. මම මොකක් හරි තරගයකට සහභාගී වුණා, මට ඒ තරගයෙන් පළමු ස්ථානය ලැබුණා. වොතල තීමින් මට පළමු ස්ථානය ලැබුණා. වොතල තීමින් මට පළමු ස්ථානය ලැබුණා. වොතල තීමින් මට පළමු ස්ථානය ලැබුණා. ඊළඟට බලන්න ගෞසු කියලා කියන්නේ to tell. ගෞසු to tell. ගෞසු කියලා කියන්නේ යමක් දැනුම් දෙනවා කියන අදහස කාට හරි කෙනෙකුට. යමක් ප්‍රකාශ කරනවා, පවසනවා. ඒවක අදහස තියෙන කියනවා. කවුරුන් හෝ පුද්ගලයෙකු වෙත යම්කිසි දැනුම් දීමක් කරනවට තමයි ගෞසු කියලා කියන්නේ. තේරෙනවා? මොන හරි දෙයක් පිළිබඳ දැනුවත් කරන තව කෙනෙක්ව දැනුම් දීමක් තමයි මේ කරන්නේ. ඒකයි ගෞසු කියන එක භාවිත කරන්නේ. මේක නිකම්ම කියනවා, කතා කරනවා කියන දාස නෙමෙයි. තේරෙනවා? මේක මේ යම් කිසි දෙයක් දැනුම් දීමක් කරන්නේ. ඒකයි අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි ගෞසු කියන එක අපි භාවිතයට ගන්න. ගෞසු to tell. දැනුම් දෙනවා කියන දාස. මේකත් ක්‍රියාපදයක්. ගෞසු. "我想告诉你这个问题。"我想告诉你这个问题。"我想告诉你这个问题。මට කියන්න අවශ්‍යයි ඔබට ජගවන්ති මේ ප්‍රශ්නය. දැක දන්න ප්‍රශ්නයක් දැනුම් දෙනවා. මට අවශ්‍යයි දැනුම් දෙන්න ඔබට මේ ප්‍රශ්නය. මට අවශ්‍යයි ඔබට මේ ප්‍රශ්නය කියන්න. "我想告诉你 ජගවන්ති. වන්ති කියන්නේ ප්‍රශ්නය. වන්ති ප්‍රශ්නය. ජගවන්ති මේ ප්‍රශ්නය. "我想告诉你 ජගවන්ති. මට අවශ්‍යයි ඔයාට මේ ප්‍රශ්නය කියන්න. මට අවශ්‍යයි ඔයාට මේ ප්‍රශ්නේ කියන්න. "你别告诉老师." ඔයා ගුරුතුමාට කියන්න එපා. "你别告诉老师." ඔයා ටීචර්ට කියන්න එපා. "你别告诉." "别" කියන්නේ don't. එපා කියන අදහස දෙන පදයක්. "别" එපා. "你别告诉老师." "你别告诉老师." ඔයා ගුරුතුමාට කියන්න එපා. "你别告诉老师." ඔයා ගුරුතුමාට කියන්න එපා. ඊළඟට තියෙන බලන්න sure. මේ උච්චාරණය කරන්නේ ෂර් කියලා. ෂර් එකක් තියෙනවා. ෂර්. එහෙම නැත්නම් මේක ෂර් කියලා උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි බොහෝ විට චීන ජාතික මේක උච්චාරණය කරන්නේ ෂර් කියලා. ඍ එකක් අකට එනවා. ෂර්. 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 ෂම ෂර්. ෂර්. ෂර් කියන එක ෍ එකක් කියන ෂර්. 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 රයිට්. ඒක ෂර් කියන එක ඔන ෂ කියලා උච්චාරණය කරපල ර එක නැතුව ෂ නැත්නම් ෂ ෂ අර නෙමේ ෂ අර ෂ අර එහෙම නෙමේ ෂ ර එක විතරයි දින අල් රයන් විතරයි දින ෂ එක පිටසෙන් අල් රයන් දාන
是，是，是，是给了讲的 matter 给了的是，卡那瓦，普什那呀 ，vedak 给了的内容没给听，那我不给了你的 ，matter vedak 听了吗？ये वैदेय मुक्त दिखे लेने में में वृत्ति में या कटाई उत्तक नवे ने बुलवाने अभी रक्या वक्त नंग जोब्बे कक्ती ना नंग वो यो गुम्सु हो मत रक्या वक्ती ना वो यो शर की वोते हैं मो वो यो शर मत वैदक्ती ना क्या ने मना दिया अभी किन्होंने समाहर लाड में वाट वाम को देखराने वादें फ्रीड मत वैद මට වැඩක් තියෙනවා අන්න ඒක කියන්නේ මේ ෂර් කියන එක භාවිත කරන. වෝ යෝ ෂර් මට වැඩක් තියෙනවා බලන්න උදාහරණ මේක නාම පදයක් ෂර් කියලා කියන්නේ මින් තියන් වෝ යෝ ෂර් මින් තියන් හෙට වෝ යෝ ෂර් මට වැඩක් තියෙනවා හෙට මට වැඩක් තියෙනවා පෝනං ලයි ශංක පෝනං ලයි එන්න බෑ ශංක පන්තියට සහභාගී වෙන්න එන්න වෙන්නේ නැහැ පෝනං ලයි ශංක නියෝ ෂමෂ Neo, Shenmasha, Shenmaganimoka, the shirt. What Mogadina Prasni? What Mogadina Vedi? Emanabula. Neo Shamasha, what Mogadina Prasni, Mogadina Vedi? Major, Major Giligani? Vadakne, Prasniakne, Eva. Vadakne, Prasniakne. Major, Major, Major Giligan. Major, Prasniakne, Vadakne, Kina does it. And the Major Kinikin Hadaganimokadano. Vadakne, Prasniakne, Kinigi. Ah. It's okay, measure, measure. ඒකට කමක් නැහැ, it doesn't matter කියන තේරුම හදා ගන්නවා, measure කියන එක. කවුරු හරි වගේ සමාවිල්ලුවොත්, තුයි පුචියේ, පුහයිස, පාවචියන්, දාවචියන් වගේ ගොඩාක් වචන තියෙනවා. අද අපි ගමු තුයි පුචියේ සමා වෙන්න කිව්වොත් එම, අපි දන්නේකනේ, තුයි පුචියේ, measure, measure. අර මේගුවන්සි, මේගුවන්සි එකට සමානයි. Measure, 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 measure. ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. It doesn't matter. Measure, measure. ඊළඟට බලන්න. Gian. Gian. Gian කියලා කියන්නේ measure word එකක්, ගණක පදයක්. හත්වෙනි වර්ඩේ සීයේ Gian measure word එක. බලන්න Gian කියන measure word එකෙන් අපිට ගණන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. Gian කියන measure word එකෙන් අපිට ගණන් කරන්න පුළුවන් ප්‍රශ්න matters කාරණා මට ඔයාලට කාරණාවක් කියන්න තියෙනවා. ඊජෙන්ෂර් මට ඔයාලට ටැග්ග්ක් දෙන්න තියෙනවා. ආ ටැග්ග්ක්. ඊජෙන් ලීව්. ඔයාලට ඇඳුමක්. ඇඳුමක් එකක් බලන්න ඇඳුම් ගණන් කරනවා. ප්‍රශ්න ගණන් කරනවා. ටැග්ග් ගණන් කරනවා. ඒ විදිහට මේ ජෙන් කියන පදේ අපිට භාවිත කරන්න පුළුවන්. මිෂෝ බඩ් එක. බලන්න උදාහරණ තුනක් අරන් ඇවිල්ලා තියෙනවා මම. පළවෙනි උදාහරණය 我想买一件衣服 我想买一件衣服 මට ඇඳුමක් මිලදී ගන්න ඕන 我想买一件衣服 මට ඇඳුමක් මිලදී ගන්න ඕන 我想买一件衣服 මට ඇඳුමක් මිලදී ගන්න ඕන දෙවෙනි උදාහරණය 我有一件事 我有一件事 මට ප්‍රශ්නයක් තියෙනවා 我有一件事 මට ප්‍රශ්නයක් තියෙනවා 我有一件事 මට ප්‍රශ්නයක් තියෙනවා මට මැටර් එකක් තියෙනවා කියනද? වෝ මයිලා ඊජෙන් ලීව්. වෝ මයිලා මම මිලදී ගත්තා. වෝ මයිලා ඊජෙන් ලීව්. ලීව් කියලා කියන්නේ ටැග්. ලීව්. ලීව් L I W U. ලීව්. ලීව් කියලා කියන්නේ ටැග්. ලීව්. ටැග්. වෝ මයිලා ඊජෙන් ලීව්. මම ටැග්ග්ක් මිලදී ගත්තා. වෝ මයිලා ඊජෙන් ලීව්. මම ටැග්ග්ක් මිලදී ගත්තා මේ ටැග්ග්ක් මිලදී ගත්තා කියලා කියන්නේ ටැග් කරන දින කාට හරි ටැග් කරන්න. ඒතකොට මම ඒක මිලදී අරගෙන තියෙන එක තමයි මේක දස්ස. ඔමයිල ඊජෙන් ලීව්. ඔමයිල ඊජෙන් ලීව්. ඔමයිල ඊජෙන් ලීව්. ඊළඟ එක තියෙනවා බලන්න. සන්පු. සන්පු. සන්පු කියලා කියන්නේ to walk. ඇවිදිනවා කියන අදහස. බලන්න මේ සන්පු කියලා කියන්නේ VO එකක්. verb එකයි object එකයි දෙකම තියෙනවා. Sanpu, sanpu, to walk, avidinava, avidinava, sanpu, sanpu, avidinava. Meka kelima ai, avidinava kiyana ekata dan mama park ekata yanawa avidinna. Wochu gong yuan sanpu, mama park ekata yanawa avidinna. Wochu gong yuan sanpu, mama paare avidinawa. Wo zai lu bian,
我在路边散步，我在路边散步。Mama pare evidino。我们在公园散步，我们在 api 公园那个 park 去散步，evidino 吗？吃饭后和吃饭 can come care what pass 后，吃饭后 come care what pass 要 our say 散一百步啊 hundred steps evidino 呢？come care what pass 100步，散100步。ඇවිදින්න ඕන ස්ටෙප්ස් 100ක් කියලා මේ කියන්නේ. කෑමෙන් පසු පියවර 100ක් ඇවිදින්න ඕන. මේක චීන අය කියන කතාවක්. චීන අය කියනවා මේ චිෆන් හෝ සන් ඊබැයිපු කෑමෙන් පස්සේ පියවර 100ක් ඇවිදින්න ඕන කියලා. නම් වෙනි වචනේ. දියන් යින් කියලා කියන්නේ ෆිල්ම් මූවී චිත්‍රපටය දියන්යෙන් චිත්‍රපටය දියන්යෙන් චිත්‍රපටය මූවී දියන්යෙන් නාමපදයක්. එතකොට දියන් කියලා කියන්නේ විදුලිය ඉලෙක්ට්‍රිසිටි ඉලෙක්ට්‍රෝන කියන අදහස තියෙන්නේ දියන්. යින් කියලා කියන්නේ ෂැඩෝ සෙවනැල්ල. බලන්න දියන්යෙන් කියලා කියන්නේ විදුලි සෙවනැල්ල. එතකොට විදුලි සෙවනැල්ල කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නව ඇති මේ මූවී එකක් වෙනවල දැන් නම් ඩිජිටල් ස්ක්‍රීන්ස් එහෙම තියෙනවා තාක්ෂණය ගොඩක් දියුණු නිසා ඉස්සර කරේ මොකද තාමත් ඒ වගේව තියෙනවා ලංකාවේ අපිට දැක් ගන්න පුළුවන් ගොඩක් මේ ෆිල්ම් හෝල්ස් වල මේ තියෙනවා ෆිල්ම් හෝල් වල මේ දැක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ටර් එකක් තමයි තියෙන්නේ ප්‍රොජෙක්ටර් එකෙන් තිරයකට ඒ ෆිල්ම් එකේ දර්ශනය මොකද කරන්නේ ප්‍රක්ෂේපණය කරනවා ඒක තමයි කරන්නේ ප්‍රොජෙක්ටර් එකක් වගේ එතකොට මේ බලන්න දියන්ගින් කියලා කියන්නේ විදුලියෙන් සෙවනැල්ලක් මැවීම. දැන් සෙවනැල්ලක් නේ තියෙන්නේ. ඇත්තටම මෙතන ඒක නැහැ. සෙවනැල්ලක් තමයි ඒ වැටලා තියෙන්නේ. බලන්න දියන්ගින්. දියන්ගින් කියලා කියන්නේ ෆිල්ම් චිත්‍රපටය. වොමන් ඊචි කන්දියන්ගින්. වොමන් ඊචි කන්දියන්ගින්. අපි එකට චිත්‍රපටයක් බලමු. වොමන් ඊචි කන්දියන්ගින්. අපි එකට චිත්‍රපටයක් බලමු. එකට එකතු වෙලා චිත්‍රපටයක් බලමු කියලා කියන්නේ. වොමන් ඊචි කන්දියන්ගින්. අපි එකට එකතු වෙලා චිත්‍රපටියක් බලමු. වොමනීචි කන්දියන්ගින්. ඊළඟ උදාහරණය. ඩ්‍රග දියන්ගින් සමයා. ඩ්‍රග දියන්ගින් සමයා. මේ චිත්‍රපටය කොහොමද? ඩ්‍රග දියන්ගින් සමයා. ඩ්‍රග දියන්ගින් සමයා. මේ චිත්‍රපටය කොහොමද? ඩ්‍රග දියන්ගින් සමයා. ඩ්‍රග දියන්ගින් සමයා. මේ චිත්‍රපටය කොහොමද? චිත්‍රපටයක් ගැන කාගෙන් හරි අහන්න පුළුවන්. මේ චිත්‍රපටය කොහොමද? මේ චිත්‍රපටය කොහොමද කියලා අහන්න පුළුවන්. ඩ්‍රග දියන්ගින් සමයා. මේ චිත්‍රපටය කොහොමද? ඊළඟට තිෂර් ඩ්‍රෝ 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 කියලා කියන්නේ හොයනවා කියන අදහස. ඒ කියන්නේ නැති වූ යමක් සොයනවට අපි ඩ්‍රෝ කියලා භාවිත කරනවා. ඩ්‍රෝ නැති වූ යමක් සොයනවා. ඔයගොල්ලෝ බලන්න උදාහරණය. නීජයි ඩ්‍රෝ ෂම්මා. නීජයි ඩ්‍රෝ ෂම්මා. ඔයා හොයන්නේ මොනවද? නීජයි ඩ්‍රෝ ෂම්මා. නීජයි ඩ්‍රෝ ෂම්මා. ඔයා මොනවද හොයන්නේ? නීජයි ඩ්‍රෝ ෂම්මා. නීජයි ඩ්‍රෝ ෂම්මා. ඔයා මොනවද හොයන්නේ? නීජයි ඩ්‍රෝ ෂම්මා. ඔයා මොනවද හොයන්නේ? ඩ්‍රෝ ෂම්මා. මොනවද මොකක්ද හොයන්නේ? වෝ ඩ්‍රෝ වෝ ද හයු ෂු අන බලන්න මෙයා පිළිතුරක් දෙනවා. වෝ ඩ්‍රෝ හොයනවා මම හොයනවා. වෝ ද හයු ෂු මගේ චීන පොත. මගේ චීන පොත. වඩ්‍රා වද හයුෂු. ඒ කියන්නේ මගේ චීන පොත හොයා ගන්න නැති වුණා. ඒ කියන්නේ නැති වෙලා කියලා හිතුවේ. මං ඒක මොකද වෙන්නේ? හොයනවා. මගේ පොත හොයා ගන්න බැ නැති වෙලා. මම ඒක හොයනවා. වඩ්‍රා වද හයුෂු. මම මගේ චීන පොත හොයනවා. ශ්‍රී ෆාන්ග්ස් 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 කියලා කියන්නේ හවුස් නිවස. හවුස් ෆාන්ග්ස් 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 කියලා කියන්නේ නිවස. ෆාන්ග්ස් ජර්ෂ වද ෆාන්ග්ස් ෆාන්ග්ස් කියලා කියන්නේ නාම පදයක්. එතකොට මේකෙන් තියෙන්නේ හවුස් කියන අදහස නිවස කියන අදහස. ජර්ෂ වද ෆාන්ග්ස් මේ මගේ ෆාන්ග්ස් එක මේ මගේ නිවස. ජර්ෂ වද ෆාන්ග්ස් මේ මගේ නිවස. වෝයාමයි
ඊග සින් ෆංස් අන බලන්න සින් කියලකක් දැම්ම ඇජෙක්ටිව් එකක් සින් ෆංස් සින් ෆංස් කියලා කියන්නේ අලුත් නිවස සින් ෆංස් සින් ෆංස් වොයාම ඊග සින් ෆංස් මට අලුත් නිවසක් මිලදී ගන්න ඕන කියන දාස් තමයි මේකේ තියෙන්නේ සින් ෆංස් දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මේ පාඩමේ මේ අපි ඉගෙන ගන්න යන්නේ නිවසක් හෝ මොකක් හරි දෙයක් අපාර්ට්මන්ට් එකක් ගන්න පුරාන් රෙන්ට් අවුට් කරන එක හෝ මිලදී ගන්න එක පිළිබඳව කියලා. ඉතින් අන්න අපිට ඕන වෙනවා අලුත් නිවසක් කියන දස. සින් ෆංස. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම කියමුකෝ. වෝමයිල සින් වෝමයි ඊග සින් ෆංස. මම අලුත් ගයක් මිලදී ගන්නවා. එතකොට මේක දැන් මට තමයි අලුත්. සමහරට ඒ නිවස මීට පෙර කවුරු හරි කෙනෙක් පාවිච්චි කරපු එකක් වෙන්නේ නැති. හැබැයි මට ඒ නිවස අලුත් නම් එහෙනම් ඒත් අපිට කියන්න පුළුවන් සින් ෆංස කියලා. එහෙම නැත්නම් අලුතෙන්ම ඉදි කරපු නිවසක් නම් ඒත් සින් ෆංස කියලා කියන්න පුළුවන්. රයිට්? වෝ යාමයි ඊග සින් ෆංස. ඊළඟට බලන්න 12 වෙනි ෂාර් ෂාර් සූ 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 කියලා කියන්නේ to rent. සූ කියලා කියන්නේ to rent. කුලියට ගන්නවා නැත්නම් කුලියට දෙනවා. කුලියට ගන්නවා නැත්නම් කුලියට දෙනවා. කුලියට ගන්නවා කුලියට දෙනවා සු වෝයාව සු ෆංස මට නිවසක් කුලියට ගන්න ඕන වෝයාව සු ෆංස මට නිවසක් කුලියට ගන්න ඕන වෝයාව සු ෆංස වෝයාව නියාව සු උත්‍රමා නියාව සු උත්‍රමා ඔයාට වාහනයක් කුලියට ගන්න ඕනද සු උත්‍ර ට්‍ර කියන්නේ වාහනය ඔටෝමොබයිල් කාර් එකට කියනවා ට්‍ර කියලා ඔයාට කාර් එකක් රෙන්ට් කරන්න ඕනද කියලා යහන්නේ නියාව සු උත්‍රමා ඔයාට කාර් එකක් රෙන්ට් කරන්න ඕනද? නියාව සූත්‍රමා. ඔයාට කාර් එකක් රෙන්ට් කරන්න ඕනද? නියාව සූත්‍රමා. ඔයාට කාර් එකක් රෙන්ට් කරන්න ඕනද? හයි. ශසන් තෝ. තෝ. බලන්න. තෝ කියලා කියන්නේ මිෂර් වර්ඩ් එකක්. ඔන්න නියම මිෂර් වර්ඩ් එකක් තියෙනවා තෝ කියන එක. අපිට ගොඩක් යූස්ෆුල් වෙනවා. තාව් කියන මෙෂර් වර්ඩ් එකෙන් ගණන් කරන්නේ මෙතන මම උදාහරණ දෙකයි දීලා තින්නේ හැබැයි ඔයගොල්ලෝ ලියා ගන්න අපිට ඉස්සරහට හම්බ වෙන කොට වචන තාව් එකෙන් ගණන් කරන්න පුළුවන් ඒවා ඔයගොල්ලෝ කොහේ හරි තැනක ලියා ගන්න මේ තාව් එකෙන් ගණන් කරනවා අපි ගෙවල් නිවාස නිවාස ගණන් කරනවා තාව් එකෙන් ගණන් කරනවා නිවාස නිවාස ගණන් කරන්න පුළුවන් ඊළඟට ගණන් කරන්න පුළුවන් තාව් එකෙන් අපිට අපි කියන්නේ සෙට්ස් විදියට තියෙන දේවල් කට්ටල කියලා කියන්නේ කට්ටල විදියට තියෙන දේවල් ගණන් කරන්න පුළුවන් මොනවාද සෝෆා ගණන් කරන්න පුළුවන් සෝෆා සෙට් එකක් සෝෆා සෝෆා සෙට් එකක් ගණන් දැන් අපි සෝෆා සෙට් එකක් කිව්වොත් එහෙම සෝෆා කට්ටලයක් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට මේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම දැක ගන්න අහන්න ලැබෙනව නේද සෝෆා කට්ටලයක් මිලදී ගන්න දැක කට්ටලයක් කියන එක ආ ඊළඟට හැඳි ගෑරුප්පු සෙට්ස් අපි කියන්නේ කට්ලරි කියලා. හැඳි ගෑරුප්පු. හැඳි ගෑරුප්පු. හැඳි ගෑරුප්පු කට්ටලයක්. අන්න ඒව ගණන් කර හැඳි ගෑරුප්පු කට්ටලයක් විදිහට ගණන් කරන්න ඕන නම් ඒ සෙට් එකට හැඳ ගෑරුප්පුව පිහිය මේ හැම එකක්ම තියෙන මේ සෙට් එකක් තියෙනවනේ දැන් එක්කෙනෙකුට කෑම කන්න නම් බටහිර ක්‍රමයට ඒගොල්ලන්ගේ තියෙන හැඳි ගෑරුප්පු මේ වනා සයිඩ් ප්ලේට් එකක් ග්ලාස් එකක් ඔය වගේ තියෙනවා නේද පිහි කීපයක්ම තියෙනවා බටන් නයිෆ් කියා ඒක ඒක විදිහට තියෙනවා නේද මීට වලට වෙන මෙහෙම මෙහෙම තියෙනවා එතකොට මේ 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 සෙට් එකම සම්පූර්ණයෙන් හඳුන්වන්න තාව් කියන එක භාවිත කරනවා ඊ තාව් කියලා එතකොට භාවිත කරනවා ඒකට කට්ලරි කියන එකට අදාළ වචනේ දාගන්න තමයි තියෙන්නේ එහෙම නැත්නම් සෝෆා ගණන් කරන්න පුළුවන් සෝෆා එහෙම නැත්නම් නිවාස ගෙවල් ගණන් කරන්න බලන්නද නිවාසයක් කට්ටලයක් වෙන්නේ කොහොමද බලන්න නිවසක අපි දන්නවා නිදන කාමර තියෙනවා ලිවිං රූම් එකක් තියෙනවා නේද කෑම කාමර තියෙනවා ඊළඟට කිචන් එකක් තියෙනවා කුස්සියක් තියෙනවා බාත්รูම් තියෙනවා මේ වගේ නේද කිහිපයක් එකතු වෙලා තමයි නිවසක් හැදෙන්නේ අන්න ඒක නිසා අපි නිවසක් කියන එක කට්ටලයක් හැටියට ගන්න හොඳට මතක තියාගන්න එතකොට නිවසකයි අනිත් තියෙන කට්ටලයන් වලයි තියෙන වෙනස මම ඒකත් පැහැදිලි කරන්නම් නිවස කියන එක ගණන් කරද්දී තාව් කියන එකනු ගණන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ග කියන එකනුත් ගණන් කරන්න පුළුවන්. ග කියන එකනු ගණන් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ.
නිවසක්කිවම ගෙයක් කියන එක කෑලිටික වෙන්වෙන්ව නෙවෙයි තියෙන්නේ. එකක් ඇතුළමයි තියෙන්නේ. කියන්නේ නිවස තුලමයි තියෙන්නේ. නිවස තුලමයි තියෙන්නේ. නිවස තුලම තියෙන නිසා එකට එකතු වෙලා තියෙන නිසා ග එක තම ප්‍රශ්න නැහැ. හැබැයි ඔය හැඳි ගෑරුපු සෙට් එකක් කියන අදහස ගන්න අපිට ග කියන එක භාවිත කරන්න අපහසුයි. ග කියන එක දැම්ම කියලා ගැටලුවක් නැති වෙයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ග කියන එක දාන්නේ දැන් හැඳි ගෑරුපු කියන්නේ වෙන් වෙන්ව තියෙන දේවල් ගොඩක් සෙට් එකතු වෙලා තමයි සෙට් එක හැදෙලා තියෙන්නේ. සෝෆා එකක් ගත්තත් එහෙමයි. අර පුටු ටික වෙන් වෙන්ව තියෙන්නේ. එකට එකතු වෙලා නැහැ. රයිට්? එතකොට ඒක නිසා සෝෆා හැඳි ගෑරුපු වගේ දේවල් ගණන් කරන්න ගියාම තාව එකම දාලා ගණන් කරන එක තමයි හොඳ. නිවාස ගෙවල් ගණන් කරද්දී හරිම මෙෂෝවර්ඩ් එක තාව ඕනනම් ග එකනු ගණන් කරන්න පුළුවන්. තව මෙෂෝවර්ඩ් එකක් තියෙනවා ජීඑන් කියලා අපි ඒක එකත් ඉස්සරහට ඉගෙන ගමු. ජීඑන් කියන මෙෂෝවර්ඩ් එකනු නිවාස ගණන් කරන්න පුළුවන්. හැබැයි වඩාත් හොඳ තාව කියන මෙෂෝවර්ඩ් එක තමයි නිවාස. එහෙම නැත්නම් ගෙවල් ගණන් කරන්න. දැන් බලන්න වොලයිලා වොමයිලා ඊතාව ෆන්ස් වොමයිලා ඊතාව ෆන්ස් මෙතන මේ කයින් කරලා වොමයිල කියලා දාගන්න. වොමයිල ඊතාව ෆන්ස් මම ගෙයක් මිලදී ගත්තා. වොමයිල ඊතාව ෆන්ස් මම නිවසක් මිලදී ගත්තා. ඩ්‍රතාව ෆන්ස් හන් කුයි ඩ්‍රතාව ෆන්ස් මේ නිවස හරි ගණන් හන් කුයි ඩ්‍රතාව ෆන්ස් හන් කුයි මේ නිවස හරි ගණන් මිල අධිකයි. මේ ගෙවත් තියෙනවා හරි ගණන්. ඩ්‍රතාව ෆන්ස් හන් කුයි ටුෆාන් අන්න බලන්න දැන් නිවසක තියෙන කොටසක් මේ. ටුෆාන් කියලා කියන්නේ කිචන් එකට කුස්සිය. ටුෆාන් ටුෆාන් බලන්න ෆාන් කියන්නේ ෆන්ස් එකේ ෆාන්. ෆන්ස් එකේ ෆාන් එකමයි. ටු කියලා කියන්නේ උයනවා කියන අදහස. උයනවා කියන එකට. ඒ කියන්නේ අපි උයනවා කියන මීනින් එක තමයි මේකේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ ටු කියලා කියන්නේ ඇත්තටම උයන තැන කියමුකෝ අපි. උයන තැන. මේ කැරක්ටර් එක ඇතුලේ අපි කැරක්ටර් එක ඉගෙන ගන්නදී මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මේ කැරක්ටර් එක ඇතුලේ තියෙන්නේ උයනවා කියන එකම තමයි. උයනවා කියන එකේ ලස්සනට කෑලි කෑලි එකතු කරලා හදාගෙන තියෙනවා. රයිට්? එතකොට ට්‍රූ ෆන් කියලා කියන්නේ කිචන් එකේ එහෙම නැත්නම් කුස්සියට ට්‍රූ ෆා. මම දැන් ගෙදර තියෙන එක කෑල්ලක් අපි ඉගෙන ගන්න. නිවසක් තුර දින එක කෑල්ලක් අපි ඉගෙන ගත්තා. ට්‍රූ ෆා ට්‍රූ ෆන් මාමා සයි ට්‍රූ ෆන් ලී චෝ ෆන් මාමා සයි අම්මා සයි ට්‍රූ ෆන් ලී චෝ ෆන් කියන නවුන් එකක්. ටුෆන් ලී ලී කියලා කියන්නේ තුල. ටුෆන් ලී කියලා කියන්නේ එතකොට කුස්සිය ඇතුලේ මොකද කරන්නේ? චුඕ කියන්නේ හදනවා, ෆන් කියන්නේ කෑම. චුඕෆන් මාමා ජයි ටුෆන් ලී චුඕෆන් අම්මා කුස්සිය ඇතුලේ කෑම හදනවා. චින්වන් මට දැනගන්න පුළුවන්ද නැත්නම් එක්ස්කියුස් මී ටුෆන් සයිනාර් ටුෆන් කුස්සිය සයිනාර් කුමේ කිචනේ කොහෙද තියෙන්නේ? කුසිය කොහෙද? ට්‍රූ ෆන් සයිනාර් ට්‍රූ ෆන් සයිනාර් චින්වන් ට්‍රූ ෆන් සයිනාර් එක්ස්කියුස් මී ට්‍රූ ෆන් එක කොහෙද තියෙන්නේ? කිචන් එක කොහෙද තියෙන්නේ? ට්‍රූ ෆන් සයිනාර්. ඔන්න ඊළඟට නිවසක තියෙන තවත් කොටස වොෂ්රූම් එක ටොයිලට්ස් සර්සුවා සර්සුවා සර්සුවෝ කියලා කියන්නේ ටොයිලට් කියන එක. සර්සුවා ටොයිලට් වොෂ්රූම් basically chingwen excuse me suzuo zainar දැන් ආවන වොෂ්රූම් එකක් හොයාගෙන යනවා නම් ඔයා චීනෙදි කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේ වොෂ්රූම් එකක් කොහෙද තියෙන්නේ කියලා. ඒක අහන්නේ කොහමද? chingwen suzuo zainar suzuo chingwen suzuo zainar වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ? ටොයිලට් එක කොහෙද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. chingwen suzuo zainar suzuo zainar අන්න ඒතර පිළිතුරක් හම්බෙන්න පුළුවන් එතන ස්ථානයක් පෙන්නලා ඊළඟට තියෙනවා බලන්න ෆාන්සු. ෆාන් කියන්නේ අර හවුස් කියන ගේම ෆාන් එකමයි. ෆාන්සු සූ කියලා කියන්නේ රෙන්ට් එක. අපි ඉගෙන ගත්ත මේ වචන දෙකම ෆාන්ස් ද ෆාන් සූ කියන එක වෙනම ඉගෙන ගත්තා. සූ කියන්නේ රෙන්ට් කරනවා කියන අදහස නේද? කුලියට ගන්නවා zoo. එතකොට බලන්න fang zoo කියන එක තනි වචනයක් කැටිට හදාගත්ත noun එකක් විදියට. fang zoo කියලා කියන්නේ නිවාස කුලිය. නිවාස කුලිය rental එක.
නිවාස කුලිය. දැන් ඔබ කුලියට් කුලිය පදනම් මත නිවසක ඉන්නව නම් ජීවත් වෙනවා නම් ඔබ ගෙවනයේ නිවාස කුලිය, ගෙවල් කුලිය චීන භාෂාවෙන් හඳුන්වන්නේ ෆාන්සූ කියලා. කුලියට නිවසක ඉන්නවා කියන අදහස ගන්න ඕක මාරු කරන්න. පැත්ත මාරු කරා, දෙපැත්ත මාරු කරා. කුලියට නිවසක ඉන්නවා කියලා කියනවා නම් සූ ෆාන්. සූ ෆාන්. නිවාස කුලිය නම් ෆාන්සූ. බලන්න පොඩි වෙනසයි තියෙන්නේ, පද දෙක මාරුනොත් අර්ථය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සූ ෆාන් කිව්වොත් එහෙම මොනවාද? නිවසක නිවසක් කුලියට ගන්නවා. ෆාන්සූ කිව්වොත් එහෙම නිවාස කුලිය. බලන්න මේක නවුන් එකක්. ඩ්‍රතාව ෆාන්සර්ද ෆාන්සූ තයිගාවලා. ඩ්‍රතාව ෆාන්සර්ද මේ නිවසේ ෆාන්සූ. ෆාන්සූ එක නිවාස කුලිය. තයිගාවල ගොඩක් වැඩි, ගොඩක් ඉහළයි කියන අදහස. ඩ්‍රතාව ෆාන්සර්ද ෆාන්සූ තයිගාවලා. මේ නිවසේ නිවාස කුලිය ඉතා ඉහළයි, ඉතා වැඩි ගණක්. ෆාන්සූ නං පූ නං පියයි. අන බලන්න වාට කියන්න පුළුවන්. දැන් ඔයා රෙන්ට් කරන්න යනවා ගයක්. රෙන්ට් කරන්න ගියාම ගෙදර ගාන වැඩි. ඔයා කියනවා මෙහෙම කියනවා. ජ්‍රතා ෆාන්ස ද ෆාන්සු තයිගාවල. ජ්‍රතා ෆාන්ස ද ෆාන්සු තයිගාවල. මේ ගෙදර මේ රෙන්ටල් එක හරිම වැඩි. ෆාන්සු නං පූ නං පියයි. ෆාන්සු මේ නිවාස නිවාස කුලිය මේ නං පූ නං පුළුවන්ද පියයි. ලාභ කරන්න බැරිද? කියන්නේ අඩු කරන්න බැරිද කියලා යහන්නේ. නං පූ නං පියයි. අඩු කරන්න බැරිද? ඒක තමයි මේ තියෙන්නේ. ෆාන්සූ නං පූ නං පියයි. ෆාන්සූ නං පූ නං පියයි. නිවාස කුලිය අඩු කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට බලන්න ගොන්ස. ගොන්ස කියලා කියන්නේ කම්පැනි එක. කම්පැනි. කම්පැනි කියලා කියන්නේ ආයතනය. කම්පැනි. ගොන්ස. ගොන්ස කම්පැනි ආයතනය. ගොන්ස. ගොන්ස. රයිට්. ආයතනය කම්පැනි එක. ගොන්ස. රයිට්. එතකොට බලන්න දැන් මේ ගුංස කියන්නේ කම්පැනි. අපිට කියන්න පුළුවන් මේ සූෆාන් ගුංස නිවාස කුලියට ලබා දෙන ආයතනය. සූෆාන් ගුංස. වොමන් ගුංස හන්හාව්. වොමන් ගුංස හන්හාව් අපේ කම්පැනි එක ගොඩක් හොඳයි. වොමන් ගුංස හන්හාව්. වොමන් ගුංස. ඇයි මේ වොමන් කියලා භාවිත කරන්නේ? ආයතනයක් නිසා. මම එම ආයතනයේ හිමිකරු මම නොවන නිසා. හිමිකරු මම නම් වෝද මේ ගොංස කියලා කියන්න පුළුවන්. නැත්නම් වෝ ගොංස කියන්න පුළුවන්. හැබැයි මම මේකේ වැඩ කරන කෙනෙක් නම් අපි බහුවචනෙන් තමයි කියන්නේ වෝමන් ගොංස. වෝ ගොංස කියලා කියන්නේ වෝමන් ගොංස කියලා තමයි කියන්නේ. ජෙජියා ගොංස පුජෝ. අන්න බලන්න මෙෂර් වර්ඩ් එක කව ජියා. අපි දන්නවා ජියා කියන්නේ ෆැමිලි කියන අදහස නේද? පවුල. හෝම් ගෙදර කියන අදහස. හැබැයි මෙතනදී භාවිත කරලා තියෙන්නේ මෙෂර් වර්ඩ් එකක් විදියට. අපි චීන භාෂාවේදී ජියා කියන පදය භාවිත කරනවා ඝනක පදයක් විදියටත්, මෙෂර් වර්ඩ් එකක් විදියටත්. මොකකටද? ආයතන ගණන් කරන්න. ඊජියා ගොන්ස. ඊජියා චාන්ති. රෙස්ටුරන්ට් එක. කම්පැනි එක. ජියා කියන්නේ ආයතන ගණන් කරන්න භාවිත කරන මෙෂර් වර්ඩ් එක. හොඳට මතක තියාගන්න, පොඩි නෝට් එකක් දාලා තියාගත්ත කමන්නේ. ජෙජියා ගොන්ස පුචුව. පුචුව කියන්නේ නොට් බෑඩ්, වරදක් නැහැ. මේ කම්පැනි එක වරදක් නැහැ. පුචෝ කියන්නේ හොඳයි. වරදක් නැහැ කියලා කියන්නේ හොඳයි කියන එක. ඩ්‍රෙජි අගුංස පුචෝ. මේ කම්පැනි එක හොඳයි. මේ කම්පැනි එක වරදක් නැහැ. බන්. බන්. බන් කියලා කියන්නේ බලන්න ඊළඟ එක ෂපා. බන්. ටු ඩු කරනවා කියන අදහස දින අර ජුවෝ කියන එකට සමානයි. ජුවෝ. ජුවෝ කියලා අපි කියන්නේ ජුවෝ. ජුවෝ. ඒ වගේ බන් කියන එක සුවෝ කියන එක ටු ඩු කරනවා කියන අදහස තියෙන්නේ. කරනවා හදනවා. කරනවා හදනවා. ටු මේක් ඕ ටු ඩු. බන්. බන්. වොමන් සියන් සයි සම බන්. අපි දැන් මොකද කරන්නේ? සම මොකද්ද කරන්නේ වගේ අදහස. සම බන් කියලා කියන්නේ මොකද කරන්නේ? අපි සිංහලෙන් කියන්නේ වොමන් සියන් සයි සම බන්. අපි දැන් මොකද කරන්නේ? අපි දැන් මොකද කරන්නේ කියලා කියද්දී අපි භාවිත කරන්නේ බන් කියන එක. සම බන්. වොමන් සියන් සයි සම බන්. වොමන් සෙන්සයි සම බාන්. අපි දැන් මොකද කරන්නේ? වොමන් සෙන්සයි සම බාන්. අපි දැන් මොකද කරන්නේ? වාසියන් බන් ඉන් හංකා. අන්න බලන්න බන් කියන්නේ මෙතනදී හදනවා කියන අදහස. වාසියන් බන් ඉන් හංකා. ඉන් හංකා කියලා කියන්නේ දරුවනේ බැංකු කාඩ් පතක්. ඉන් හං. ඉන් හං කියලා කියන්නේ බැංකුව. ඉන් හංකා බැංකු කාඩ් පතක්. වාසියන් බන් ඉන් හංකා.
මට හදන්න ඕන බැංකු කාඩ් පතක්. මට බැංකු කාඩ් පතක් හදන්න ඕන කියලා කියන්නේ. ඒකද? එතකොට බැංකු කාඩ් පතක් හදනවා කියන අදහසට තමයි බන් කියන එක භාවිත කරන්නේ. දැන් අපි ගන්නවා මේ වීසා හදා ගන්නවා, වීසා ගහ ගන්නවා කියලා අපි කියන්නේ. වීසා හදා ගන්නවටත් චීන භාෂාවෙන් භාවිත කරන්නේ මේ බන් කියන පදෙමයි. බන් චෙන් රොන් කියලා කියනවා. බන් චෙන් රොන්. ඊළඟට ෂජෝ තා දියන් හුවා කියලා කියන්නේ මේක ෆෝන් කෝල්, මේක VO එකක්. verb එකයි object එකයි දෙකම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක to make a phone call. call එකක් ගන්නවා. බලන්න තා කියන එක තමයි ගන්නවා. to make දියන් හුවා කියලා කියන්නේ දුරකතන ඇමතුමට දියන් හුවා කියනවා. දුරකතනයට කියන්නේ දියන් හුවා කියලාමයි. telephone එකට කියන්නේ දියන් හුවාමයි. දුරකතන ඇමතුමට කියන්නේ දියන් හුවාමයි. දියන් හුවා. තා දියන් හුවා. දියන් හුවා දුරකතන ඇමතුම තා ලබා දෙනවා. දුරකතන ඇමතුම ලබා ගන්නවා. තා දියන් හුවා. නිගේ තා දියන් හුවා. ඔයා ඇයට තා දියන් හුවා කෝල් එකක් ගන්න. නිගේ තා තා දියන් හුවා ඔයා එයාට කෝල් එකක් ගන්න. නිගේ තා තා දියන් හුවා. නිගේ තා තා දියන් හුවා ඔයා එයාට කෝල් එකක් ගන්න. නිගේ තා තා දියන් හුවා ඔයා එයාට කෝල් එකක් ගන්න. නිගේ තා තා දියන් හුවා වතාල තා ඉග දියන් හුවා. අන්න බලන්න මෙන්න දැන් සෙපරබල් වර්බ් එක නිසා මේක වෙන් කරලා තිනවා. වතාල තා මම ඔහුට ගත්තා. ඊග දියන් හුවා එක කෝල් එකක්. වා තාල තා ඊග දියන් හුවා මම ඔහුට එක කෝල් එකක් ගත්තා. මම ඔහුට එක කෝල් එකක් ගත්තා. වතාල තායිග දියන්වා. දැන් අපිට මේ ඕක මෙහෙම කියන්න බෑ. මෙහෙම කිව්වොත් වැරදි. වතා දියන්වාල තායිග කිව්වොත් වැරදි. සෙපරබල් වර්බ්ස් වල තියෙන ලක්ෂණේ තමයි සෙපරබල් වර්බ් එකේ ඔබ්ජෙක්ට් කොටස ඕ එක අපි මොඩිෆයි කරනවා නම් ඒ මොඩිෆයි කරන කොටස් ටික ඔක්කොම එන්න ඕන ඒකට ඇතුලින්. ඒ කියන්නේ ඔය ඔබ්ජෙක්ට් එකට ඇතුලින්. වාක්‍ය ඇතුළට වෙන්න එන්නවා. ඒක පිටිපස්සෙ එන්න බෑ. වතාල තා ඊගදියන් හුවා මම ඔහුට කෝල් එකක් ගත්තා. මං එයාට කෝල් එකක් ගත්තා. රං කියන එක අපි වෙනම මේ ව්‍යාකරණවලදී පොඩ්ඩක් සාකච්ඡා කරනවා. රං කියන එක මෙතනදී නිකන් දල වශයෙන් ඔයගොල්ලෝ අදහස ගන්න. රං කියන්නේ ක්‍රියාපදය. to let ඉඩ දෙනවා, පොළඹවනවා, යොමු කරනවා වගේ අදහසක් තියෙනවා. බලන්න චින් රං ඔචු ඉඩ දෙන්න මට යන්න. චින් කරුණාකරලා, චින් කියන්නේ ප්ලීස් කරුණා කරලා, රං ඔචු මට යන්න ඉඩ දෙන්න. චින් රං ඔචු ප්ලීස් ලෙට් මී ගෝ මට යන්න ඉඩ දෙන්න. පාපා රං ඔ චි තාත්තා ඉඩ දෙනවා ඔ මට චි යන්න. ට්‍රොංගෝ චීනෙට ශ්වේ හයි චීනි ගෙන ගන්න. පාපා රං ඔ චු ට්‍රොංගෝ ශ්වේ හයි තාත්තා ඉඩ දෙනවා මට චීනට ගිහිල්ලා චීන භාෂාව ඉගෙන ගන්න. තාත්තා ඉඩ දෙනවා මට චීනට ගිහිල්ලා චීන භාෂාව ඉගෙන ගන්න. පාපා රං ඔ චු ට්‍රොංගෝ ශ්වේ සි හන් යු ශ්වේ හන් යු. ඊළඟට බලන්න බංජු කියලා කියන්නේ to help උදව් කරනවා. බංජු මේක බං කියන එක තනියම උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ බංජු කියලා කියන්නේ සෙපරබල් වර්බ් එකක් නන් නෙවෙයි. මේක තනි වර්බ් එකක් බංජු කියන එක. හැබැයි බං කියන වචනේ තනියම පාවිච්චි කරන්නත් පුළුවන්. බං කියන එක තනියම භාවිත කරත් ඒකේ තේරුම to help කියන එක උදව් කරනවා කියන එක. බං ඩ්‍රූ කිව්වත් ඒකේ තේරුම උදව් කරනවා කියන එක. ඒතර මේ දෙකේම තේරුම උදව් කරනවා කියන එකමයි. බලන්න චින් බං ඩ්‍රූවා කරුණාකරලා මට උදව් කරන්න. චින් ප්ලීස් help me. චින් බං ඩ්‍රූවා ප්ලීස් help me මට උදව් කරන්න කරුණාකරලා. වොකයි ගේනි බං ඩ්‍රූ වොකයි මට පුළුවන් ගේනි ඔයාට බං ඩ්‍රූ උදව් කරන්න. වොකයි ගේනි බං ඩ්‍රූ වාට උදව්වක් දෙන්න පුළුවන් කියන අදහස. වොකයි ගේනි බං ඩ්‍රූ මට ඔයාට උදව්වක් දෙන්න පුළුවන්. මට ඔයාට උදව් කරන්න පුළුවන්. කයි කියලා කියන්නේ can පුළුවන් කියන එකනේ. වොකයි ගේනි බං ඩ්‍රූ මට ඔයාට උදව් කරන්න පුළුවන්. මට ඔයාට උදව්වක් කරන්න පුළුවන් කියන අදහස. right okay guys ඔන්න එහෙනම් අපේ වචන 21ක් අපි 13 වෙනි පාඩමේ පළමු කොටසට අදාළව අපි ඉගෙන ගත්තා. දැන් ඔන්න අපි ළඟා වෙලා තියෙන්නේ මේ දෙවෙනි මේ අපේ 13 වෙනි පාඩමේ. 13 වෙනි පාඩමේ පළවෙනි වචන 21 අවසන් කරාට පස්සේ අපිට තියෙනවා ව්‍යාකරණ
வியாக்கரன் ரட்டா கீப்பா சாகச்சாக்கரன் பலனமே வியாக்கரன் ரட்டாவில் பலமு வியாக்கரணைய அப்படி கிண கண்ணத்தின் கஞ்சங்ஷன் இருக்கா எம்னத்தை அப்படிக்கணவா வாக்கிய சம்பந்திகாரக ரட்டாவாக் வாக்கிய சம்பந்திகாரக ரட்டாவாக் ஏகியான்னே வாக்கிய தெக்காக் எக்கட்ட எக்கத்து கரலா சம்பந்த கரான்ன புழுவா பொடி பதையாக தமை அப்படி கிண கண்ணே முகத்த மே பதே ஏ பதே தமை கஷ கஷ க கஷ ஒகலண்ட பேன வெத்தி கஷ வாக்கிய ரட்டாவ கிள தீனோ கஷ வாக்கிய ரட்டாவ கஷ வாக்கிய ரட்டாவ கஷ வாக்கிய ரட்டாவ கிள கியன்னே நமுத் கியன கன்ஜங்ஷன் எக பட் அப்ப கியன்னே பட் நமுத் தென் அபி கண்ணோ மன ஹர்தய மேக மெஹம தமை நமுத் மென்ன மெஹமாய் அபி அன்னே மன ஹர்தய கியன்னோ தென் உதாரணம் மம கியன்னா மென மே வகே மம சீன பாஷாவ இகன கண்ணவ தமை நமுத் சீனட்ட கீல்லனே மம சீன பாஷாவ இகன கண்ணவ தமை நமுத் மம சீனட்ட கீல்லனே இதோர நமுத் கியலா அபி தவ கேலக் ஏகட எகது கர்னோ ஏ கியன்னே தவ வாக்கியக் மேக ஏவில்லா சங்கீர்ண வாக்கியக் ஏ கியன்னே அபி தேவல் தெகக் கியனவா மன ஹரி தேவல் தெகக் பலம் வாக்கியக் தீனோ தேவனி வாக்கியக் தீனோ இதோர பலம் வாக்கியேன் கியனதே ஏக எஹெம தமை ஏக சாமானிய தத்துவய நமுத் அசாமானிய ஹோ வினத் தத்துவயக் பிலிமிபு கரன அபி கர்ஷ கியன எக தாலா அனித் தத்துவய நத்தம் வினத் தத்துவய அபி ஏகட பிடிபாசியன் சந்தஹன் கர்னோ பலன கர்ஷ மேக கன்ஜங்ஷன் எக தேவன வாக்கியக ஹோ பசு வாக்கியக ஆரம்பே யோதாய் கர்ஷ பாவித கரானே தேவன ஹோ பசு வாக்கியக ஆரம்பே ஏ கியன பலவினி மொனஹரி கியல தீன்ன பேனே ඊට පස්සේ නමුත් කියලා අපි ගන්නෙ. එක පාට නමුත් කියලා ගන්නෙ. එහෙම ගන්න කන්වර්සේෂන් එකක් වෙනවනේ. ඒ කියන්නේ අපි සංවාදයක් යන අතරතුර නම් වෙන්න පුළුවන් එහෙම. එහෙම නැති වුණොත් එක පාටම අපිට කියන්න බෑ. එක පාට අපි හදන වාක්‍යයක් නම් කර්ෂය දාලා එහෙම කියන්නේ නෑ. හැබැයි අපි අර කවුරු හරි දෙයක් කියපු තැනකින් තව සම්බන්ධ කරන්න ඕන එකට නමුත් කියලා අන්න ඒ වගේ වෙලාවට අපිට භාවිත කරන්න පුළුවන්. මේකෙන්නේ සාමාන්‍යයෙන් මේක භාවිත කරන්නේ පසු වාක්‍යයක ආරම්භය. ඒ කියන්නේ දෙවන හෝ පසු වාක්‍යයක ආරම්භය. බලන්න මේ තියෙන ස්ට්‍රක්චර් එක කර්ෂ සෙන්ටෙන්ස් එකක් තියෙනවා කර්ෂ තියෙනවා තව සෙන්ටෙන්ස් එකක් එකට පිටිපස්සෙන් තියෙනවා කර්ෂ වාක්‍ය ආරම්භය තමයි තියෙන්නේ බලන්න වාක්‍ය සම්බන්ධීකාරක පදේ කිය ඒ කියන්නේ මොනවද අපි කියනවා කන්ජන්ක්ෂන් එකක් කියලා කන්ජන්ක්ෂන්ස් වාක්‍ය සම්බන්ධීකාරක පද නමුත් යන අර්ථය සහිතය නමුත් බට් කියන තේරුම තමයි තියෙන්නේ නමුත් බට් ஏ உனத் நமுத் கீழ கே பசு வாக்கியக முலட்ட எது பசு வாக்கியக முலட்ட எது பசு வாக்கியக முலட்ட தமாய் யோதான் இது கூட முகது வேணே கேஷ தீன வாக்கிய கேஷ பதே தீன வாக்கிய தீனோ ஏ வாக்கியட பெற வாக்கியத் ஏகட்டம் எகது கரகான இது ஒரு எக்க வாக்கிய பாடு பத்தினோ எதுக்கு நமுத் கெந்த சாபுகம் பலன் உதாரண பலவின் உதாரணைய தீனவா ஓயோ தீதி கேஷ மெய்யோ கக ஓயோ தீதி கஷ மெய்யோ கக மட மல்லில இன்னவா ஓயோ தீதி மட மல்லில இன்னவா கஷ நமுத் மெய்யோ கக ஐயலனே மட மல்லில இன்னோ ஏத் ஐயலனே மட மல்லில இன்னவா ஏத் ஐயலனே தென் மேகேதி ஓகோல்லண்ட மம மேக வரதின்னதுவ மேகேன் சென்டென்ஸ் எக கதாகன பொடி க்ரமவேதியக் கிள தென்னா ஓயகோல்ல மென்ன மேக பலன்ன මේක බොහෝ විට වෙන දෙයක් මේක මේ අනිවාර්ය නෑ මේ මේ විදිහට මෙන්න ඕනේ කියලා එකක් නෑ නමුත් ඔබට වරදින්නේ නැතුව සෙන්ටෙන්ස් එකක් හදද්දී ඔයගලන්ට මුල් කාලේ මේකට මේ විදිහට හිතන්න පටන් ගත්තම ඔයගලන්ට මේක ඉබේම පුරුදු වෙනවා බය නැති වෙනවා මේක මේකෙන් සෙන්ටෙන්සස් හදන්න පළමු වාක්‍ය කොටස මෙන්න මේ කොටස පොසිටිව් තියෙනවා නම් ඒක නෙගටිව් නේ පොසිටිව් තියෙන්නේ පොසිටිව් මීනින් එකක් තියෙනවා නම් කර්ෂ එකෙන් පිටිපස්සේ කොටස නෙගටිව් මීනින් එකක් එනවා நெகட்டிவ் பலமு கொட்டச வாக்கிய கொட்டச நெகட்டிவ் மீனின் எக்கா என்ன நெகட்டிவ் நாம் நெதார்த்த என்ன தீன்னு தேவனி வாக்கிய கொட்டச பாசிட்டிவ் வலின் தியா த மேக மெஹம அனிப்பத்திர கண்ணப்புலாம் ஓ மெய்யோ தீதி கஷ யோ க அண்ண மேக நெகட்டிவ் ஒன்று அரக பாசிட்டிவ் நான் த மேக ஒயோ தீதி மட்ட மல்லியில் இன்னவா கஷ மெய்யோ க நமுத்து ஐயலனே தங்க மேக நெகட்டிவ் மேக பாசிட்டிவ் ஒரு கணிப்பத்த கஹான புலுவாங்க அப்படி மேக நெகட்டிவ் அரக பாசிட்டிவ் கரான புலுவாங்க ஓ மெய்யோ தீதி கஷ
യോഗ നമുക്ക് എന്നപ്പുറം എത്തോട്ട് ഒക്കെ മേക്ക് വരതി ഒന്നിട്ട് സെൻറ്റൻസ് അതാകാൻ പോകാം ഓക്കെ നിത്ര മുഹമ്മ എന്നോനെ കീഴിലെ കട്ടനെ ഒന്ന തുവത്ത് ഒന്ന തരം സെൻറ്റൻസസ് അപ്പം മുന്നേ കഹനവാ ഹൈ നമുത് കിയ അദാസ തമായി ഇങ്ങനെ വിനദ്യാഗ് ഗന കിയാദ് അരക്കെ ഒപ്പോസിറ്റ് ഗന്നെ വിനദ്യാഗ് ഗന കിയാദ് ഈ വകി വിനത്തത്വയാഗ് ഗന വിനദ്യാഗ് ഗന കിയാൻ ഒന്നമത് കേശ ഭാവിത കരാൻ പോകാം താമൻ ചു ടുംഗുവ ഔൻ യനവ ചീനയട താമൻ ചു ടുംഗുവ ഇയാള ചീനയട യനവ താമൻ ചു ടുംഗുവ കേശ നമുത് പൂഷുവേസി ഹൈ പൂഷ്വേസി ഹായു ചീന ഭാഷാ വികന ഗണിനേ താമഞ്ചു ടൊങ്കോ അയാള ചീനട്ട് അനവാ കേഷ് നമുത് പൂഷ്വേസി ഹായു ചീന ഭാഷാ വികന ഗണേ നെത്ത് ഓൻ ചീനട്ട് അനോ നമുത് ചീന ഭാഷ വികന ഗണേ ദാങ്ങോക അനിപ്പത്ര ഗണ പുള താമൻ പൂച്ചു ടൊങ്കോ കേഷ് ഷ്വേസി ഹായു ഇയാള ചീനട്ട് അന്നിനേ നമുത് ചീന ഭാഷാ വികന ഗണവാ അനിപ്പത്ര ഗണ പുള തുങ്ങനിയ തിസാൻ പാപ്പാ ഹേ ഠാ പാപ്പാ ഹേ ഠാ ഹേ ക്യാൻ ടു ഡ്രിങ്ക് ബോണവാ ഠാ തേ പാപ്പാ ഹേ ഠാ താത്ത തേ ബോണവാ കേഷ് നമുത് പൂ ഹേ കാഫേ കോപ്പി ബൊന്നിനെ പൂ ഹേ കാഫേ കോപ്പി ബൊന്നിനെ പാപ്പാ ഹേ ഠാ കേഷ് പൂ ഹേ കാഫേ താത്ത തേ ബോണവാ നമുത് കോപ്പി ബൊന്നിനെ തെവുകാണി പെത്ര കാണു താത്ത തേ ബൊന്നിനെ നമുത് കോപ്പി ബോണവാ നിന്നെ പറ പാപ്പ പൂ ഹേ ഠാ കേഷ് ഹേ കാഫേ ഹത്ര തിസ് നീത പങ്യോ ഹാവ് നീത പങ്യോ ഹാവ് ഒയാഗി യാലുവ ഹൊന്തായി നീത പങ്യോ ഹാവ് കേഷ് നമുത് താഹൻ മാങ് യാഗുഡ കാറെ ബഹുലായി അന്ന് ബലന്ന് താഹൻ മാങ് ഇതൊരു ബലന്ന് മേ മേക മേ മേക നെഗറ്റീവ് കരലനേ മേക്ക പോസിറ്റീവ് ദിബട്ട് തെക്കത് ഏകാന്നെ തത്വയാൻ ദേഖിയാന്ന് തെക്കത് വിനത്തത്വ അഗ്ഞനക്കിയാണ് വിനത്തത്വ അഗ്ഞനക്കിയാ ഭാവിച്ചിരാന്ന് പോല നീത ഭംഗ്യോ ഹാ ഒയാഗ്യാലു ഹൊന്തായി നമുത് ഹരി കാറി ബഹുലായി നെ പിന്ന കഷ താഹൻ മാങ് ലാഷ് മൈ ഫിംഗുവ ലാഷ് മൈ ഫിംഗുവ ഗുരുതുമാ ആപ്പിൾ മിലതി ഗാന്നമ കേഷ് നമുത് പൂമൈ സ്യാങ് ജ്യാവ് കെസെൽ മില ദീ ഗാന്നിനെ കേഷ് നമുത് പൂമൈ സ്യാങ് ജ്യാവ് കെസെൽ മില ദീ ഗാന്നിനെ ലാഷ് മൈ ഫിംഗുവ കേഷ് പൂമൈ സ്യാങ് ജ്യാവ് ഗുരുതുമാ ആപ്പിൾ മില ദീ ഗാന്നവ നമുത് കെസെൽ മില ദീ ഗാന്നിനെ ഇത്ര തമ്മിക മാറു കുറന്ന ലാഷ് പൂമൈ ഫിംഗുവ കേഷ് മൈ സ്യാങ് ജ്യാവ് മേ ഗുരുതുമാ ആപ്പിൾ മിലതി ഗാന്നിനെ നമുത് കെസെൽ മിലതി ഗാന്നവാ മെനു മെഹമ കിയാന്ന പുളുവാ റൈറ്റ് ഓക്കേ എഹനം ഒന്ന് കേഷ കിയന കൺജങ്ഷൻ എക പാവിച്ചു കല മേ വാക്യ സംബന്ധി കാരക രടാ ഭാവിത കരല ഹക്കി താക് സെൻറ്റൻസസ് ഓഗുള ഹദാന്ന ഓന പുളുവാന്നം ഓഗുള ഹദാന്ന സെൻറ്റൻസസ് ഓഗുള ദൻ ചീന അക്ഷര പുളുവാന്നെ ചീന അക്ഷര ടൈപ്പ് കരല ഓഗുളണ്ട പുളുവാ അപ്പേ കമന്റ് സെക്ഷൻ എക കമന്റ് എഹു ദാഗന ഓഗുള ഹദപു വാക്യ ടിക ഹൊണ്ടൈ എനം അപ്പി യമു ഇസ്സരഹട ബലന്ന ഈലംഗ വ്യാകരണ രടാ മുഖക്ദ കേല അപ്പി ടികന ഗന്ന തീ അപ്പി ഈലംഗട സാഗച്ഛാ കരന്ന തീന്നെ മേക ഹരിയേ വിശേഷ അവസ്ഥാവക് അപ്പി ദന്ന കിയന വചന ദെകക് തീന്നെ എകക് തമൈ ഡേർ അനിതക തമൈ നാർ ഡേർ കേല കിയന്നെ ഹിയ മെഹെ മെതന കിയന ദഹസ നാർ കേല കിയന്നെ എഹെ എതന കിയന ദഹസ ഡേർ കേല കിയന്നെ മെഹെ മെതന കിയന ദഹസ നാർ കേല കിയാന്ന് എഹേ എത്തന കിയന അദാസ് മെഹേ മെത്തന നത്താ എഹേ എത്തന എത്തന മെത്തന മെത്തനാ ഡ്രർ ഇത്തനാ നാർ അത്തന എത്തന കിയന അദാസ് തീനോ നാർ ഇനത്താ എഹേ മെഹേ മെത്തന ഡ്രർ ഹിയ കിയന അദാസ് നാർ ദേ റൈറ്റ് ഡ്രർ സഹ നാർ കിയന പദദിക ഭാവിത കരണ ഹരി അമുതു ക്രമയാക് തമായി ദാങ്ങ ഓലന കേല ദീ ബലന്ന ഡ്രർ കിയന പദേ തീന മെഹേ മെത്തന കിയന അർത്ഥേ നാർ കിയന പദേ തീന എഹേ എത്തന കിയന അർത്ഥേ ഹരിത് മെന്ന മേ പദ അപ്പി യം കിസി സ്ട്രക്ചർ കത്തുലട്ട അരകന മെന്ന മെഹേമ കരോത് ദങ്ങ ഓഗുലണ്ട തീന മെത്തന ബലന്ന ലൈ ചു ദാവ് സൈ യന ക്രിയാപദ സമഗ യദേ കിയല മെഗി സ്ട്രക്ചർ ഹദാഗന തമ മം എഹേമ കല്ല തീന മം ഓഗുലണ്ട പെന്നന്നാ മെഗ വെന്നെ മൊക്കക്ദ കിയന ഒന്ന ബലന്ന
මම ගන්නවා මේ මේ පද හතරෙන් ඕන එකක් ගන්න පුළුවන්. මම දැනට ගන්නා ලැයි කියන පදය. ලැයි කියන පදය දැම්මා. ලැයි කියන පදය ගත්තා. ඒක පිටිපස්සට මම එකතු කර ගන්නවා නාම පදයක් පුද්ගලෙ කවරේ පුද්ගලෙ එන ප්‍රාණවාචී නාම පදයක් නවුන් එකක් ප්‍රාණවාචී නාම පදයක් ගන්නවා ඒකට පිටිපස්සෙන් මම ඩර් හරි නාල් හරි භාවිත කරනවා ඩර් හරි නාල් හරි මෙතෙන්ට ගෙනල්ලා දානවා ඔන්න බලන්න වෙන වැඩේ ලයි වෝ කියන එක මම මෙතෙන්ට දානවා ලයි වෝ ඩර් කිව්වොත් අන්න බලන්න ඩර් කියන එක දැම්මා ඉස්සෙල්ලා ලයි වෝ ඩර් කියලා කියන්නේ මෙහෙ එන්න මං ඉන්න තැනට එන්න කියන අදහස මෙහෙ මං ඉන්න තැනට එන්න කියලා මේ කියන්නේ ලයි වෝ ඩර් ඕඩර් කියලා කියන්නේ මම ඉන්න තැන මෙතන මෙතෙන්ට එන්න කියලා කියන්නේ ලයිව් ඕඩර් කියලා කියන්නේ මම ඉන්න තැන මෙතෙන්ට එන්න මම ඉන්න තැනට එන්න මෙහෙ එන්න කියලා අපි කියන්නේ එතකොට ලයිව් ඕඩර් කියලා කියන්නේ මම එතන ඉන්නවා එතකොට මම ඉන්න ඒ ස්ථානයට එන්න කියලායි මේ කියන්නේ දැන් ලයි පාපා ඩර් කිව්වොත් එහෙම තාත්තා ඉන්න තැනට එන්න කියලායි කියන්නේ තාත්තා ඉන්න තැනට එන්න ලයි පාපා ඩර් එතකොට තාත්තා ඉන්න තැනට එන්න මෙතන තියෙන විශේෂත්වය තමයි මේක මේ ස්පීකර්ට අනුව මේකේ කතකයා ඉන්න තැන අපිට හිතා ගන්න පුළුවන් මේක කියන කෙනා දැන් මම කියනවා මෙහෙ තාත්තා ඉන්න තැනට එන්න ඒ කියන්නේ තාත්තා ඉන්න තැන මමත් ඉන්නවා මම තමයි මේක කියන කෙනා තාත්තා ඉන්න තැන තමයි මාත් ඉන්නේ එතකොට මම කියනවා මෙහෙ තාත්තා ඉන්න තැනට එන්න ලයි පාපා ජර් මෙහෙ තාත්තා ඉන්න තැනට එන්න තාත්තා ඉන්න තැනට එන්න කියන අදහස දැන් එතකොට තාත්තා ඉන්න තැනට යන්න එතකොට මම ඉන්නේ එතන නෙමෙයි එතකොට ස්පීකර් ඉන්න තැනට නැතුව වෙනත් තැනකට යන්න කියලා කියනවා නාර් කියන එක භාවිත කරනවා. එතකොට අපි කියනවා මොනවද? මේ චි පාපා නාර් චි පාපා නාර් චි පාපා නාර් තාත්තා ඉන්න තැනට යන්න. මෙතන චි පදේ තමයි චි පාපා නාර් තාත්තා ඉන්න තැනට යන්න. චි පාපා නාර් තාත්තා ඉන්න තැනට යන්න. රයිට්? බලන්න උදාහරණ. පළවෙනි උදාහරණය ලයිව් ඕඩර් ඕඩර් කියන්නේ මං ඉන්න තැන මේ මෙහෙ එන්න ලයිව් ඕඩර් මෙහෙ එන්න චු යන්න ලීපෝ නාර් ලීපෝ කියන්නේ පුද්ගලයෙක් නම චු ලීපෝ නාර් ලීපෝ ඉන්න තැනට යන්න ලීපෝ ඉන්න තැනට යන්න චු ලීපෝ නාර් දාව වොපන් යෝ නාර් දාව කියන්නේ ළඟා වෙන්න අරයි රීච් කියන එක දාව ළඟා වෙන්න වොපන් යෝ නාර් දාව කියන්නේ මේ ළඟා වෙන්න කියන අදහස ළඟා වෙන්න වොපන් යෝ නාර් මගේ යාළුවා ඉන්න තැනට ළඟා වෙන්න මගේ යාළු ඉන්න තැනට ළඟා වෙන්න සයි ලෞෂජර් කියලා කියන්නේ ගුරුතුමා ඉන්න තැන මෙහි මෙතන කියනද ගුරුතුමා ඉන්න මෙතන කියන දස ඉන්න තැනන්නේ සයි කියන්නේ සයි ලෞෂජර් කියලා කියන්නේ මේ ගුරුතුමා ඉන්න තැන මේ ගුරුතුමා ඉන්න තැන මෙහි ගුරුතුමා ඉන්න තැන කෙනෙක් අහනවා ඔයා කොහෙද ඉන්නේ ආ වෝ සයි ලෞෂජර් මම ඉන්නේ ගුරුතුමා ඉන්න මෙතන මේ ගුරුතුමා ඉන්න තැන මෙහි ඉන්නේ එයාදසේ එතකොට ගුරුතුමා ඉන්න ස්ථානේ සයි ලෞෂජර් මේ ගුරුතුමා ඉන්න තැන ඉන්නේ හොඳයි එහෙනම් ඔන්න මෙන්න මේකත් මේක හරි ලස්සන මේ ක්‍රමයක් මේ ස්පෝකන් වල ගොඩක් භාවිත කරන රටාවක් මේක අපිත් ස්පෝකන් වලදී ඔක භාවිත කරනවානේ ස්පෝකන් වල ගොඩක් භාවිත කරන රටාවක් සිංහලෙනුත් අපි කියන්නේ මේ මේ මෙහෙ තාත්ති ඉන්න තැන මෙහෙ මෙතන තාත්ති ඉන්න තැන අන්න ඒ වගේ අදහස තමයි මේ තියෙන්නේ රයිට් චීන භාෂාවෙන් උදේක ලස්සනට කියන්න පුළුවන් ඔන්න එහෙනම් ඔයගොල්ලෝ මේකිනුත් හැකිතාක් සෙන්ටෙන්සස් හදාගන්න මේක දැන් මම ඔය සබ්ජෙක්ට් එක එහෙම දාලා නැහැ සබ්ජෙක්ට් එක දාලා ඔයගොල්ලන්ට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් ජර් නාල් කියන එක මේ විදිහටත් භාවිත කරලා මේ එක ක්‍රමයක් ජර් නාල් තව ක්‍රම තියෙනවා තනියමත් තුනක් භාවිත කරන්න පුළුවන් නේද? ජර් නාල් කියන එක. මේ තව ලස්සන ක්‍රමයක් මේ ස්ට්‍රක්චර් එකට මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම නිර්මාණය කරලා වැඩි වැඩියෙන් සෙන්ටෙන්සස් හදාගන්න. එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ අද පාඩම මේ කොටස අවසන් කරන්න. ඉතින් අපි මීළඟ සෙෂන් එකෙන් නැවත හමු වෙමු. ඒ සෙෂන් එකේදී අපි බලමු අපේ 13 වෙනි පාඩමේ පළවෙනි සංවාදය මොන වගේද කියලා. එහෙනම් හැමෝටම සයිජෙන්.